හඳ මාම වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉදරක එකට පිපුණු මල් පොකුරක් අපි වෙනුවෙන් මොනෝ හරි දෙයක් කරන්න වෙනවා. අපි කොහොම හරි ඉප්පර වැට්ටියක් දාලා පැංචි ගීත හදන්න බලනවා. හේ දැන් ඒකත් කරන්න බෑ වගේ. මං කොහොම හරි හිතා දන්න බැලුවත් වැඩක් නෑ මහත්තයා. කෙලි ඉස්සර අම්ම ගැන හිතලා දුක් වෙද්දී නෙළුම් මලක් දීලා කුඹුරට එක්කන් ගිහිල්ලා හිත හැදුවට දැන් එහෙම කරන්න බෑ නෝනේ. දැන් පෙන්චි ලොකුයි. දැන් නෝනේ අපිට චාටු කතා කියලා පෙන්චිගේ හිත හදන්න බෑ. ඒක මාත් කල්පනා කළා මහත්තයා. දැන් අපි මොකද කරන්නේ? මට දැන් වෙලාවකට හිතෙනවා නෝනේ, බැනුම් අහන්න හරි පියල් පුතත් එක්ක ටිකක් කතා බහ කරන්න. හැඩක් වෙන්නේ නෑ මහත්තයා. පියල්ට හිතක් පපුවක් තියෙනවා නම් මේ අහිංසක කෙල්ලට වෛර කරයිද? පියල් හරියට හැසිරෙන්නේ මාධවීට දරුවෙක් ඉන්නවා කියන එක අපි හංගල බැඳුවා වගේ. නෝනේ, පොඩ්ඩිගේ හිතුවක් කාරකම හින්දන මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. මම දන්න විදිහට හැම දෙයක්ම කිව්වා, උපදෙස් දුන්නා. ඒත් ඉතින් ඒ කිසිම දෙයක් තඹ සතේකට මායින් නොකර හිතුවක් කාර වෙච්ච හින්දන මේ හැම නස්පැත්තියක්ම සිද්ධ වුණේ. වැරැද්ද මොකක් වුණත් නෝනේ, අම්මයි අප්පච්චි එක්ක කතා බහ කරන්න තිබුණා. මහත්තයා වගේම මමත් කොච්චර කිව්වද ඔය ජනක කියන්නේ හොඳ මිනිහෙන් නෙවෙයි කියලා. හේ කියන්න මාධවී හිටියේ ජනක මැත්තෙමනේ. දැන් ඉතින් ඔවට පසුතැවිලි වෙලා වැඩක් නැහැ. නෝනි දන්නවනේ, දරුව හැමෝම එක්ක මං හිටියේ යාළුවෙක් වගේ. කිසිම දෙයකට මං ඒගොල්ලන්ට බැන යන ගැහුවේ නැත්තේ ඒගොල්ලෝ මට බය වෙලා මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් කතා නොකර ඉදී කියලා.
ඒ තිතින් අන්තිමට මොකද වුණේ? මං කියාපු දේවල් තඹ සතේකට මායින් කරන්නේ නැතුව හදිස්සි තීරණ ගත්තා. අන්තිමට ඒකෙන් ඒගොල්ලන්ට මොනවද ලැබුණේ? නෝඩි අපිට මොනවද ලැබුණේ? මුකුත් ලැබුණේ නෑ නෝනේ. පසුතැවීමක් විතරයි ලැබුණේ. ඇත්තටම නෝනේ, මේ පැංචිත් එක්ක තියෙන බැඳීම නැත්නම් මං නෝනෙට ජීවත් වෙන්න මොකක් හරි මාර්ගයක් හදලා දීලා ඔය ආරණ්‍යකට ගිහිල්ලා මහණ වෙනවා. ආත්‍ය ඔය දේවල් හිතලා හිතලා නරක කරගන්න එපා. වෙච්ච දේ වුණා. දැන් ඕවට පසුතැවිලිලා වැඩක් නැහැනේ. අපි පුළුවන් විදිහට මේ දේවල් විසඳගමු. නෝනේ, මේ සිද්ධ වෙන දේවල් දරාගන්න මට මෙච්චර අමාරු නම් අර පොඩි කෙලි කොහොම දරාගන්න වැද්ද? දුවල පැනලා මොනතරම් සන්තෝෂෙන් ඉන්න ඕනේ වයසක්ද? අනේ නෝනේ, මේව ගැන හිතලම මට කොයි වෙලාවක හරි පපුව අමාරුව හැදෙනවා. මේ බැඳීම් නැත්නම් මම මෙලහකට මහන වෙලා. අනේ සීයේ, අනේ සීයේ, ඔයත් දැන් මාව දාලා යන්න හදන්නේ? අනේ සීයේ, ඔයා නැන් යන්න එපා. මට අම්මත් නෑ, තාත්තත් නෑ. ඔයා ගියා අම්මට කවුරුත් නැති වෙනවා සීයේ. අනේ පුතේ, මේ සීය පුතාව දාලා කොහෙවත් යන්නේ නෑ. එහෙනම් දැන් කිව්වේ? එහෙම කිව්වේ පුතේ කටට ආපු හින්දා. එහෙම නැතුව ඇත්තටම නෙවෙයි. ඔයීටි ආයෙම අඬන්න පටන් ගත්තා. අඬලා අඬලම දැන් ලෙඩ වෙනවා. ඒක නේන්නම් පුතේ. මයි පුතා ඔහොම දුකින් හිටියහම සීයයි අත්තම්මයි දෙන්නම දුකින් ඉන්නේ. මං අඬන්න නැතුව හිටියම සීය යන්න නැතුව ඉන්නවද සීයේ? මගේ පුතා මොනවා කෙරුවත් මේ සීය පුතාව දාලා යන්නේ නැහැ පුතේ. හැබැයි තින් පුතා හැම වෙලේම සන්තෝෂෙන් ඉන්නවා නම් තමයි අත්තම්මයි සීයයි දෙන්නම කැමති. අනේ ඔව් පුතේ, ඉස්සර වගේ දඟ වැඩ කරලා hina වෙලා ඉන්නකෝ. ආන්න දැක්කද? අපේ හොඳ පැංචි එහෙමයි. අත්තම්මයි සීයයි කියන දේ හොඳට අහනවා. අපිත් සීයක යමුද වෙලට? යා. මගේ 78ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. Thank you.
අනේ අම්මේ මට බඩගිනි ගොඩක් බඩගිනි මට තවත් ඉවසගෙන ඉන්න බෑ අම්මේ අනේ මට ළඟට එන්න ඕනේ අම්මේ මට ගොඩක් බයයි අම්මේ අනේ අම්මේ මාව බේරගන්න මගේ හුස්මත් ඇටුනේ හරි හරි කාන්ත වගේ හරි හරි හුමි මී නැගිටපන්කෝ නැගිටපන් නැගිටපන් අපි හරි ඉඳගම් හොඳ වෙලාවට මම්මේ යමින් ගමන් උඹ බලන්න කියලා ආවේ තව පොඩ්ඩෙන් මහා විපත්තියක් නේ වෙන්නේ හොමි ඉඳගනි කලන්ති ගතිය යනකම් හොමි ඉඳගනින්කෝ මං උඹට කැමෙකුත් අරගෙන ආවේ නේ ඔබ මට බඩගිනි අපි කම් කලන්ති ගතිය අඩු වුණාම කම් දැන් මාස පහකුත් තුනා මේ ජනකේ ආවේ නැහනේ ඔබ මේ පාලුකේ කොහමද läගගෙන ඉන්නේ අනේ නංගියේ දැන්වත් අම්මා තාත්තා ගාවට ඵලයන් මං කොහමද කියලාගේ මූණ බලන්නේ මුණ දේ වුණා නංගියේ මොනවා වුණත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා තමයි අනිත් එක දැන් උඹ තව ජීවිතයක් ගැන හිතන්න ඕනේ නංගියේ අනේ අක්කේ ජනක කොයි වෙලාවෙ හරි එයිනේ මං එතකන් ඉන්නම් මට අම්මටයි තාත්තටයි ලැජ්ජ කරන්න බෑ අක්කේ ඔව් මම කිව්වා අම්මා අපහම බැනුම් අහන්න එවි කියලා. එයා කිව්වා කවුදනේ අම්මට බයි කිව්වා. එහෙම කිව්වද? ඔව් තව කිව්වා එයාට ඕන නම් එයා හවස හරි රෑ හරි යනවා කිව්වා. එහෙමත් කිව්වද? පුදුම ගෑනු ළමයි තමයි. ඔව් එයා අම්මට බය වුණාට මම බය නෑ කිව්වා. එයාට ඕන දේ ලෝයා කරන්න. තව කිව්වා අම්මා බැන්නොත් සීය ගාවට ගිහින් කියනවා කිව්වා. ඇඳුම් ටිකත් අරන් ගිහිල්ලා නෙළුනි සීයයි අත්තම්මයි එක්කත් ඉන්නවා කිව්වා. එහෙමත් කිව්වද? බලන්නකො ඉතින් තියෙන හිතුවක්කාරකම. ඔව් අද නම් ගහන්නම් මේ ගුටි දෙක. එයාගේ කොහොමත් කට වැඩි. ආව දෙන්කෝ මං දෙන්නම්කෝ හොඳ ගුටි දෙකක්. මම කෝට්ටක් කපලා දෙන්නම් අම්මට. අම්මා ගහලා ගිහින් දාන්න අත්තම්මයි සීයයි ගාවට. එතකොට හොඳ වැඩි. අපි එහෙම කරමු. හොඳේ. දැන් මට කියන්නකෝ ඔයා සෙල්ලම් කරන්න ගිහිල්ලා ගෙදර කීයද ආවේ? හවස අම්මේ. හවස කීයද? හවස 3ට විතර. බොරු කියන්න එපා. මං දැන් එනකොට ආත්තම්මලා ගෙවල් පැත්තෙන් ආවේ. බොරු කියන්න එපා. ඔය දැන් නේ ආවේ. හරි හරි ඉතින් දැන් ආවේ.
හැබැයි ඉතින් අක්ක වගේ හවසනකම් කොහෙවත් ගියේ නෑනේ. අර මිදුල අතු ගාලා තියෙන්නේ කවුද? අක්ක වෙන්නේ නැති. ඔයාගේ ෂර්ට් එක හොදලා තියෙන්නේ අක්ක නේද? වෙන්නේ නැති. බලන්න පුතේ. අක්ක ගෙදර සේරම වැඩ කරලා. ඔයා එනකනුත් ඉඳලා තමයි සමදරාලේ ගෙදර ගිහින් තියෙන්නේ. ඉතින් හරිනම් ඔයා යන්න එපා අක්කත් ඒක ආරක්ෂාවට. මෙතන ඉතින් මේ මං එනකන් ඉන්නේ නැතුව අක්කට ගස්සන්න කියලා කියන්න. හරි හරි මම තේ ටිකක් දුන්නා යන්න. හරි හරි. මේකනි පුතේ. ඔයා තමයි අපේ ගෙදර එකම පුල්ලා. ඒක ඔයා තමයි අම්මවයි අක්කවයි බලාගන්න ඕන. හරිද? අකත් එක්ක රණ්ඩු කරගන්න එපා පුතේ. ඉතින් යාන එන්නේ මාත් එක්ක රණ්ඩුවට. හරි. ඉතින් ඔයා කොල්ලෙක් නේ. ලැජ්ජරත් කෙල්ලෙක් එක්ක රණ්ඩු කරන්න. ඈ? යාගේ කට වැඩි. හරි හරි. ඔයාට මොනවා වුණත් කවදර ඉන්නේ අක්කනේ පුතේ. ඈ? වෙන කවුරුත් නැහනේ. අපිත් මැරිලා ගිය දවසක ඔය දෙන්නට ඉතරයි ඉන්නේ. යා. අපි රස තේකක් හදලා බීලා ඔයා ගිහින් අක්කව එක්කනේ. හරිද? ඔන්නෝම ඉන්නකොනේ හැමදාම. යා. එද. නෝනේ. කෙලිත් නිදියකේ මං කොහොම වැඩ පොළ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් විපරම් කරලා බලලෙන්නද? මේ රාත්‍රී මහත්තයා යන්න එපා. මහත්තයා මොකක් හරි දෙයක් හංගනවා. මං බලාගෙන හිටියේ. එක දවසක ඉඳන් අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරනවා. හැබැයි ප්‍රශ්නේ මොකක් වුණත් පොඩි දෙයක් නන් නෙවෙයි. නෝනි මං සමහර දේවල් නෝනිට කියන්නේ නැත්තේ නෝනිගේ හිතරි දෙය කියන බයට. ඇත්තෙම නෝනි උණු හිඳ බොන්නත් බෑ, කිරි හිඳ අහක දාන්නත් බෑ වගේ ප්‍රශ්නිකටයි මං මැදි වෙලා ඉන්නේ. මහත්තයාට කියන්න ඕනේ කියලා හිතුණු දවසක කියන්නකෝ. හැබැයි ඉතින් හිතේ තද කරගෙන ඉන්නවට වැඩිය මොනවා හරි දෙයක් තියෙනවා නම් කියන එක තමයි හොඳ. අපි ඒ ගැන පස්සේ වෙලාවක කතා කරමු නෝනි. මහත්තයාට හොඳ විදියක්. ඇත්තෙම නෝනි මේ සමහරක් වෙලාවට මේ මම කරන්න ඕනේ මොකද්ද කියලා මටම හිතාගන්න බැරුවයි. මහත්තයාට හිතෙන විදිහට හොඳ විදිහකට කරන්න. ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ.
සීයයි අත්තම්මයි විතරයි මට ආදරේ. මයි පුතේ මේ කොස් ගහ බදාගෙන මාත් කැමතිම මාමා අපේ මුදලාලි මාමා අපේ ආත්තම්ම පල්ලැත්ත උඹලගේ ආත්තම්ම නැති වෙලා අවුරුදු ගාණක් වෙනවා එතකොට උඹලා දන ගන්නවා ඔයා නෙළුනිත් එක්ක තරහ වෙලා දින්නේ අනේ නෑ සමදරාක්කේ මං නෙළුනිත් එක්ක කවදාවත් තරහ වෙලා නෑ අනික එයා මගේ හොඳම යාළුවනේ මාමේ කවුරු වුණත් මාමට ලොකු බොරුවක් තමයි ඔය කියලා තියෙන්නේ ඇත්ත නොකර ඉන්නව නම් තමයි හොඳ.